සියල්ල නොසඟවා රටට කියන හිරු ඇත්ත අද සාකච්ඡාවත් අපි මේ ආකාරයෙන් සූම් තාක්ෂණයේ ඔස්සේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අද අපගේ සාකච්ඡාවට අපි ආරාධනා කරේ මුදල් හා ප්‍රාර්ථන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය මාධ්‍ය අජිත් නිවල් කබ්‍රල් මහතා සමගයි මේ සාකච්ඡාව වත්. ආයිබෝන් නැවතුවා. ආයිබෝන් වර්ක රටේ පවතින කොවිඩ් තත්ත්වය නිසා ආර්ථිකය කඩාවැටීම් වුණා මේ අවුරුද්ද මුල සිට. අද දිනේ මා බලාපොරොත්තු වෙන ඔබතුමාගේ මේ සියලු කාරණා ඇත්ත හරියට දැනගන්න. පළවෙනි ප්‍රශ්නය ඇත්තමනි, අපේ රටේ මේ වෙන විට ආර්ථිකයේ කඩාවැටීම කොපමණද? දැන් ආර්ථිකයේ කඩාවැටෙනවා කියලා කියද්දී පානක අපි මතක තබාගත යුතුයි තමයි ආර්ථිකය කියන්නේ එක පැත්තක්ම පමණක් නෙමෙයි. අපිට වර්ධන වේගය ගැන කතා කරන්න පුළුවන්, ආර්ථිකයේ රුපියල ගැන කතා කරන්න පුළුවන්, පොලි අනුපාත ගැන කතා කරන්න පුළුවන්, බැංකු ක්ෂේත්‍රය ගැන කතා කරන්න පුළුවන්, මේ විරකියාව ගැන කතා කරන්න පුළුවන්, ලබා ගන්නා වූ ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජන ගැන බලන්න පුළුවන්. දැන් එක එක පැති අපි බැලුවොතින් සමහර පැති අපිට අපේ දුර්වලලා තියෙනවා, සමහර පැති ශක්තිමත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොතින් දැන් ඔය පිටරට සිටින අය එවන ප්‍රේෂණ සාමාන්‍යයෙන් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 550ක් පමණ එනවා මාසෙකට. දැන් ගිය මාසෙදී 700ක් වුණා. සමහර කාලාට ඒ කියන්නේ ඒ සිදුවීම සිදු වුණේ අර ඉස්සර කාලේ තිබිච්ච අර මේ සාමාන්‍යයෙන් අර හවාලා ක්‍රමයට එන සල්ලි එන්නේ නැතුව දැන් සාමාන්‍ය හරි ක්‍රමයට ආවා. එතකොට 550 700 වෙලා තියෙනවා. ඉතින් ඒ එක පැත්තකින් වර්ධනයක් තියෙනවා. තව පැත්තකින් ආර්ථිකය නවත්තනකොට, ඒ කියන්නේ ලොක්ඩවුන් කරද්දී පාටක අපි දැක්කා බොහෝ දේවල් කරන්නට බැරි වුණා. ඒ කියන්නේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ යම් ආකාරයකින් නැවතීමක් සිදු වුණා. එතකොට තවත් අධ්‍යාපන ක්ෂේත්‍රය, එතකොට වෙළඳ ක්ෂේත්‍රයේ යම් කඩාවැටීමක් සිදු වුණා. ඒක අපි පිළිගන්නට අවශ්‍යයි. ඒත් එක්කම තවත් පැතිවලින් විශේෂයෙන්ම තාක්ෂණය යොදාගෙන කරන කටයුතු වර්ධනය වුණා. අද ඔබතුමා මාත් එක්ක මේ සාකච්ඡාව කරන්නවා තාක්ෂණය යොදාගෙන. ඉතින් එවැනි දේවල් සිදු වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් කියවෙන්නේ ආර්ථිකයේ දැන් අලුත් ඇඩ්ජස්ට්මන්ට් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තිබිච්ච පැරණි තත්ත්වෙම නෙමෙයි, අද ඒකට කියනවා නිව් නෝමල් කියලා. නව සාමාන්‍යයක් ඔස්සේ කටයුතු කරගෙන යනවා. ඉතින් මම ඔබතුමාගේ දෙන උත්තරේ තමයි ආර්ථිකයේ කඩීමේ ලකුණු, ඒ කියන්නේ අපිට අඩු වෙලා තියෙන තැන් තියෙන ගමම තවත් තැන් වලින් අපි ශක්තිමත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. රුපියලගේ අපිට පුළුවන් වෙලා තියෙනවා නැවත වරක් ස්ථායි. ඒ වගේ එක එක පැතිවලින් බලද්දි පානුක අපිට පුළුවන් කියන්න ආර්ථිකයේ යම් දුර්වලතාවයක් තියෙන පැති තියෙනවා, ආර්ථිකයේ ශක්තිමත් වෙලා තියෙන පැති තියෙනවා. සමහර පැති අපිට ඉතාමත් පහසුවෙන් පෙනෙනවා දුර්වලලයි කියන, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය වගේ බැලුවම අපිට පේනවා අනිවාර්යයෙන්ම ඒකේ දුර්වලතාවයක් වෙලා තියෙනවා. ඉතින් ඒ ක්ෂේත්‍රේ ඉන්න අයට යම් කිසි පාඩුවක් වෙලා තියෙනවා. ඒ වුණත් දැන් වෙනකොට අපිට මේ ඉදිකිරීම ක්ෂේත්‍රයේ යම් වර්ධනයක් ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා, ශීඝ්‍ර වර්ධනය. අමතුමනි, මම මේ විදිහට ඒ කාරණේ නැවත ඔබතුමාගෙන් අහුවොත්, දැන් රටේ සමස්ත ආර්ථිකය ඔබතුමා කියන ආකාරයට විවිධ ක්ෂේත්‍ර වලින් කඩාවැටීම් තියෙන්න පුළුවන්, ඒ වගේම නැගිටීම් තියෙන්නත් පුළුවන්. නමුත් රටේ ආර්ථික වර්ධන වේගය බොහෝ දෙනා කතා කරන්නේ පිළිපද දේශපාලනික වශයෙන් අර්ථ දක්වනවා. ආර්ථික වර්ධන වේගය දැන් 100ට බිඳුවත් වලින් පල්ලෙහාට ගිහිලා තියෙනවා. නැත්තම් 100ට 7ක 8ක තිබුණා එදා ආර්ථික වර්ධන වේගය අද පස්සට ඇවිල්ලා තියෙනවා. මම මේ සංඛ්‍යාත්මක තත්ත්වයන් කියන්න උත්සාහ කරන්නේ මොකද මම ආර්ථික විද්‍යාව ප්‍රවීණයෙක්වත් විශේෂඥයෙක් නොවන නිසා. ඔබතුමා ප්‍රවීණයෙක් විශේෂඥයෙක් නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ආර්ථික වර්ධන වේගය කීයද මේ වෙනකොට අපේ රටේ. අපි දැක්ක හැම වසරකදීම ආර්ථික වර්ධන වේගය අඩු වෙගෙන අඩු වෙගෙන ගියා. සාමාන්‍යයක් තිබුණා 2010 සිට 2014 දක්වා වර්ධන වේගය 7%ක පමණ වර්ධනය. ඒ වර්ධන වේගය පහ වුණා, හතරම මාරු වුණා, තුනමාර වුණා. ඉතින් අපි යම් කිසි මට්ටමකට ආර්ථිකය අඩුවීමක් සිදු වෙගෙන ආවා. 2020 දී අපි දැක්කා කොවිඩ් වසංගතයත් එක්ක පළවෙනි කාර්තුවේදී 2.3% දක්වා අඩු වෙලා තියෙනවා. 2020 දෙවෙනි කාර්තුවත් අපි දැක්ක හැම ආකාරයකට ආර්ථිකයේ පසුබෑමක් තියෙන බව අපිට පෙනියන. තාම ඒ වුණාට ඒක සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරියටම නියම කළ නැහැ. 2020 තුන්වෙනි කාර්තුවේ මට හිතෙන්නේ නැවත වරක් ආර්ථිකයේ වර්ධන වේගයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් 2020 දෙවෙනි කාර්තුවයි තුන්වෙනි කාර්තුවයි අතර ලොකු වෙනසක් තියෙනවා. දෙවෙනි කාර්තුවේ අනිවාර්යයෙන්ම මට හිතෙන විදිහට ආර්ථිකයේ පසුබෑමක් සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වය පිට පමණක් නෙමෙයි, අපි දැක්කා ලෝකයේ විශාල කම්පැනි කඩාවැටිලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකදී අපිටත් පසුබෑමක් වෙලා තියෙනවා. ඒනොට අපි දැක්කා 2020
තුන්වෙනි කාර්තුවේ තාම සංඛ්‍යා ලේඛන ඇවිල්ලා නැති වුණාට තුන්වෙනි කාර්තුවේ අපි දැක්ක පිවිදීමක් අපි දැක්ක අපේ එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා අපි දැක්ක රෙමිටන්සස් වැඩි වෙනවා ලංකාවෙන් පිටරට යන අයවත් ගියේ නැහැ ඒත්රි අපිට යම් කිසි වාසියක් ආවා දැන් අපි දැන් ඉන්නේ අවදානමකනේ දැන් අපිට පෙර කලින්ට වඩා මේ වෙන විට කොරෝනා වසංගතය රට පුරා පැතිරමින් යනවා වේගෙන් පැතිරෙමින් යනවා අපි දන්නේ නැහැ හෙට දවසේ මොකක් වෙයිද කියලා එනිසා මම අහන්නේ දැන් මේක මේ කාර්තුවේ අපිට වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද අපේ ආර්ථිකේ දැන් හැමතේම නතර වෙලානේ හතරවෙනි කාර්තුවේ මට හිතෙන්නේ අභියෝගයක් තියෙනවා මම පිළිගන්නවා ඒ වුණත් අපි දන්නවා දැන් මේකේ වසංගතයෙන් සිදුවෙන දේවල් මොනවද කියලා වසංගතයේ මූණ දිනට අපිට දැන් වැඩිපුර ශක්තියක් තියෙනවා අපි දන්නවා මේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයට වඩා දැන් වෙනකොට පානුක අපි මේ ගැන තව දුරටත් මේ අපිට අදහස් සහ අපිට මේ තොරතුරු තියෙනවා හතරවෙනි කාර්තුව පටන් ගත්තා හතරවෙනි කාර්තුවේ පළවෙනි මාසෙ ගිහිල්ලා ඉවරයි දෙවෙනි මාස ඒ කියන්නේ දෙවෙනි සහ තුන්වෙනි මාසවල වෙලදී අපි මේ නව සාමාන්‍ය අණුව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන අපි දැන් මේකට බය වෙලා අපි හැංගිලා ඔක්කොමලා මේ වැටිලා හිටියොතින් අපිට මේ රටේ ආර්ථිකය නංවා සිටින්නට බෑ ඉතින් අපිට එක්ස්පෝර්ට් නොකර ඉන්න බෑනේ අපිට එක්ස්පෝර්ට් කරන්න වෙනවා අපේ කෘෂි කර්මය කරන්නට අවශ්‍යයි අපේ සේවාවන් කරන්නට අවශ්‍යයි අපේ අධ්‍යාපන කටයුතු කරන්නට අවශ්‍යයි අපි දැන් නොවැම්බර් මාසේ 17 වෙනිදා රටේ මුළු රටටම අවශ්‍ය වෙන බජට් එක එලා වුරුද්දට ඉදිරිපත් කරනවා ඉදිරිපත් කිරීම සඳහා කරන සෑම වැඩක්ම කරගෙන යනවා අපේ රටේ අයවැය ඉදිරිපත් වෙන ලබන උත්තරට අදාළ මේ අයවැය බොහෝ වෙලාවට ජනතාව අයවැයකින් සහනාධාර බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉන්න කාරණයක් අයවැයක් කෙනකොට මොනවද පිට ලැබෙන්නේ මේ පාර අයවැයෙන් කියලා බලාගෙන ඉන්නවා अनुपाते එතකොට යහපතක් සිදු වෙන්නේ නැහැ. දැන් ඔබතුමා නායක කරන් තිනවනවා. ඔබතුමා කැමති 14 ගානේ පොලිය ගෙවන්නද නැත්නම් 8 ගානේ පොලිය ගෙවන්න. 8 ගානේ ගෙවන්නනේ. මම ආරම්භනවනේ මමත් කැමති වෙන්නේ එහෙමයි. ඉතින් මම ලක්ෂ 10ක් කරන් තිනවනවා නම් පානුක මම නායක හැටියට. ඒ ලක්ෂ 10 පසුගිය රජයේ කාලෙදී 14යි 18යි වගේ පොලි අනුපාත වලට ගෙව්වේ. ඒ කියන්නේ ලක්ෂ 10ට ලක්ෂ 180,000ක් විතර ගෙව්වා. අද ගෙවන්නේ 80,000යි. ලක්ෂයක් ඉතුරු වෙනවා. දැන් මේක ලොකු සාහනයක්. අපි පාරවල් හදලා දුන්නොතින් දැන් තමන්ගේ ගමනාගමනය කරගෙන යාමට ඒ ඔක්කොම සාහනයක්. අපි පාසල් හරියට හරි ගස්සලා දුන්නොතින් ඒවත් සාහනයක්. ඉතින් මේ සාහනය කියන වචනේ මම හිතන්නේ අපි හරියට තේරුම් ගන්නට ඕනේ. අපි සාහනය කියන වචනේ අපි හිතාගෙන ඉන්නේ බොහෝ විට සාහනය කියන්නේ යම්කි සොච්චමක් අපි ලබා දුන්නම. දේශපාලනයත් පුරුදු කළ දිනානේ ඒකයි. ඉතින් සහනයක් දෙනවා ඔන්න අද මේ මේ පාන් බිල අඩු කෙරුවා කියලා කියලා ඉතින් මිනිසුන්ව ඒක කියනවා මිනිස්සු හිතන්නේ අන්නවා දැන් අපිට ලැබුණයි කියලා අර පැත්තෙන් පොඩි අනුපාතය වැඩි කරනවා අර පැත්තෙන් රුපියල කඩාවැටෙනවා එතකොට ඒකින් තියෙන අසහනය ඊට වඩා හුඟක් වැඩි බිස්නස් එක නැතු වෙනවා රැකියාවල් බිහි කිරීම ආයෝජනය රටට ගෙනීම රාජ්‍යනේ ගෙනල්ලා මේ රට මේ මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ ඔක්කොම සහන ඒ ඔක්කොම වෙලට මේ සැරේ බජට් එකෙන් ඔබතුමාලා දකීවි අපි දෙන මේ යෝජනා කරන කටයුතු වලින් ඒව සාහන වෙනවා. ඔබතුමා නමුත් මේ සියල්ල කරන්න වෙන්නේ දැන් මුළු ලෝකෙම ආර්ථික කඩාවැටීමක තියෙන වෙලාවකනේ. එතකොට ඔය කියන අයවැයෙන් ලැබෙන අයවැයෙන් ඔය සාහන ඔබතුමා කියපු සාහන. ඒම අනිකුත් සාහන දැන් අපි දන්නවා පොහොර නිකන් දෙනවා අපේ රටේ. ඔබතුමාලගේ ආන. ඒ වගේම සමුද්‍රි සාහන ආදාර වැඩි කරන්න අමාත්‍යාංශ වලින් කතා කරනවා. ජනතාවට සහන දෙන ඒවා ගැන කතා කරනවා. නමුත් මේ ලෝකේ ආර්ථිකය කඩාවැටලා තියෙන වෙලාවක, රටේ ආර්ථිකය කඩාවැටීමින් තියෙන වෙලාවක, ඔය කියන විදිහට අයවැයකින් ඒ ආකාරයේ සහන දෙන්න පුළුවන් වේද දිගටම විශේෂයෙන් මේ පොහොර සහන ආදාරය වගේ අමාරුයි. මම දන්නවා. ඔබතුමා කියන එක හරියටම හරි. මම පිළිගන්නවා. ඒක අමාරුයි. ඒකට දැන් රජයේකට තියෙනවා පානුක ප්‍රයොරිටීස් කියලා තේරුම් ගන්න අවශ්‍යයි. අපේ ප්‍රමුඛතාවය මොනවද? ඒ රජයේ ප්‍රතිපත්තියක් හැටියට ප්‍රමුඛතාවයෙන් අපිට තීරණය කරන්න පුළුවන්. රජයක් තියෙන්නේ අන්නේ ඒක නිසා. සමහර රජයන්ගල තියෙන ප්‍රමුඛතාවය නෙමෙයි තවත් වෙනස් රජයන්ගල තියෙන ප්‍රමුඛතාවය. ඉතින් අපේ රජයේ ප්‍රමුඛතාවය තමයි මේ මේ අමාරු තත්වයක ඉන්න පුද්ගලයන්ව අමතක නොකර කටයුතු කිරීම. ඉතින් ඒක ප්‍රමුඛතාවය. ඒක ප්‍රමුඛතාවයක් නම් අපි ඒකට අවශ්‍ය වෙන විදිහට
අපි මෙවලමක් හරි ගස්ස ගන්නට අවශ්‍යයි. ඒත් එක්කම අපේ එක තවත් ප්‍රමුඛතාවය තමයි පාරවල් සෑදීම. තවත් ප්‍රමුඛතාවය තමයි වතුර ලබා දීම. තවත් ප්‍රමුඛතාවය තමයි අලිමිනිස් ගැටුමට මේ උත්තර ලබා දීම. ඉතින් දැන් මේ ප්‍රමුඛතා හැටියට අපි මේව තේරුම් ගත්තම අනිත් ඒවා අපි කරන්න අවශ්‍යයි සෞඛ්‍ය පැත්තෙන් එඩියුකේ මේ මේ අධ්‍යාපන පැත්තෙන් ඒව ඔක්කොම කරන්න අවශ්‍යයි. දැන් මේ වෙන විට මේ කොවිඩ් වසංගතය නිසා අලුතින් ව්‍යාපාර පටන් ගත්ත අයට ව්‍යාපාර නතර කරන්න වෙලා තියෙනවා. ණය ගත්ත අයට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් අපේ ඔය ආයෝජනයක් කරපු අය කුංචි කුංචි ආයෝජන කරපු අය ඔක්කොම කඩා වැටලා තියෙනවා. දැන් මේ මේ අපේ ව්‍යවසායක මේ අය මානසිකවත් කඩා වැටෙනවා. ඒගොල්ලෝ ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. එහෙම වුණාම අපේ රටට මේක දැවැන්ත පහරක් වෙයි නේද? කොහොමද ඒ අයගේ ආර්ථික තත්ත්වයන් දියුණු කරන්න පොදුමල්ලගේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඒකත් ලොකු ලොකු අභියෝගයක්. පොදුමල් කියන එක හරි. ඒක අපි තීරුම් අරන් තියෙනවා. අපිටත් ඒක පේනවා. අපි දන්නවා මේ කාලය තුලදී වර්ධනයක් නැති වුණත් අපිට අර හෝල්ඩින් පීඩියඩ් එකක් කියලා තියෙනවා. අපි පුළුවන් නම් බලන්න ඕනේ මේ තියෙන තත්ත්වය වර්ධනය නැවුණත් අපිට අල්ලගෙන ඉන්න පුළුවන් ද කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. අල්ලගෙන ඉඳීම මේක ඉතාමත්ම වැදගත්. ඒ සඳහා තමයි ඔබතුමාලා දකින්නේ අපි ණය විරාමයක් ලබා දුන්නා. බොහෝ දිනක ඇහුවා බැංකු වලට මේ ණය විරාමය දෙන්න පුළුවන්ද කියලා. ඒකට අපි සෙන්ට්‍රල් බැංකකින් වෙනමම ෆන්ඩින් ලයින් එකක් හරි ගස්සලා දීලා ඒ අයට ඒ කාලය තුලදී ණය නොගෙවා පොඩි සහන කාලයක් ලබා දුන්නේ අන්න ඒ නිසයි. ඒ සමහර ක්ෂේත්‍රවල ඒ සහන කාලය තවදුරටත් අපි වර්ධනය කිරුවේ අන්න ඒ නිසයි. මේ රටේ ආර්ථිකයේ පිළිහිම තියෙනකොට මම මේ වෙලාවේ යෝජනා කෙරුවා. මේ රටේ මේ ණය අරන් තියෙන ආයතන විරාම කාලයක් ලබා දිය යුතුයි කියලා. ඒ කාලෙත් මම යෝජනා කළා මාස 6ක් හෝ අවුරුද්දක්. දැන් මේ තියෙන තත්ත්වය අනුව අනිවාර්යයෙන් මේ මාස 6 හරි අවුරුද්ද දෙන්නටම අවශ්‍යයි. දැන් දීගෙන යනවා. ඒක දීලා ඒ කාලය තුලදී ඒ ආයතන යම්කිසි ආකාරයෙන් ශක්තිමත් වෙන්නට අපි ඉඩ සලස්සන්නට ඕනේ. මිනිසුන්ට මේ තව තියෙනවා ඉදිනදා කටයුතු කරගෙන යෑමේදී මහා විශාල ගැටලු ටිකක්. ඒ තමයි ඔබතුමා දැන් මේ නව රජය බලාපොරොත්තු දුන්නා කොවිඩ් සංගතයක් පැත්තකින් තියමු රජයක් වගකීමක් ගන්න බෑ රටක බඩු මිල සම්බන්ධයෙන්. දැන් අද බැලුවාම වෙළඳපොලේ සහල් රුපියල් 100ට නෑ. ඊළඟට සැමන් පරිප්පු ගත්තා සතෝසේ තියෙනවා කිව්වට සතෝසට යනකොට ඒ බඩු ටික ඉවරයි. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නවා. ඒ කියන්නේ තියෙන සල්ලි ටිකෙන්වත් කඩේකට ගිහලා බඩු ටිකක් අරගන්න බෑ. මොකද ප්‍රමාණවත් නෑ. හැමදේම ඝන. කවද්ද මේ බඩු මිල අඩු වෙන්නේ? මං ඒක පිළිගන්නවා රජයේක වගකීමක් තමයි. රජයේ ජනතාවගේ මේ තියෙන ජන ජීවිතය සාමාන්‍ය අතට කටයුතු කරගන්න පුළුවන් පරිසරයක් හදලා දීම. මම හිතන්නේ අන්නේ ඒක කරද්දී දැවැන්ත අභිවෘග අපිට මුණ දෙන්න සිදු වෙලා තියෙන බවත් අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි ඒ වුණත් කවදාවත් අවිල කියලා නැහැ අපිට මේව කරන්න බෑ කියලා කියලත් නැහැ. දැන් අද වෙනකොට සමහරක් පළාත්වල අපිට මේ ලොක්ඩවුන් කරන්න සිදු වෙලා තියෙනවා. කියන්නේ වසංගතයේ පැතිරෙන්නේ නැති වෙන්න විදිහට කටයුතු කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. සෞඛ්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒතකොට දැන් ඒ තත්ත්වයේ තියෙද්දී මේ කටයුතු කරන්න වෙන්නේ අනේ මේ විදිහේ තත්ත්වයකනේ. ඒ වගේ තත්ත්වයක් තමයි අද අපිට තියෙන්නේ. යුද්ධ කරන කාලේ යුද්ධ පරිසරයක් තිබුණා. අද තියෙනවා වෙන වෙන විදිහක පරිසරයක්. ඉතින් මේ පරිසරයේ තියෙන මේ පරිසරෙත් එක්ක තමයි සිදු වෙන්නේ මේ කටයුත්ත. ඉතින් සමහර විට මේ පරිසරයේ තියෙද්දී අපි කරන්න බලාපොරොත්තු වෙන හැම දෙයක්ම මේ විදිහටම කරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් කොච්චර අපි මොනවා කිව්වත් අපිට පාසලේ අරින්න බෑ. ඒ ලොක්ඩවුන් වෙලා තියෙන පළාත්. ඇරියොතින් අපිට ලොකු ප්‍රශ්න තියෙන්නේ. ඒ වුණත් අපි කොහොම හරි කරලා විභාග පවත්වනවා. ඒ වගේ බැලන්ස් එකක් තමයි මෙතනදී සිදු වෙන්නේ. ඉතින් මම පිළිගන්නවා සමහරක් අවස්ථාවලදී සමහරක් දේවල් වැඩි වෙන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී සමහරක් පළාත්වල අපිට කියන්නේ මේ ගන්නවත් විකුණ ගන්න බැහැ කියලා වීසි කරනවා කියලා කියනවා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. يعني සමහරක් අයිටම්ස් ඔබතුමා කිව්වා වගේ ගණන් වැඩි වුණාට තවත් සමහර තැන් වලදී සමහරක් අවස්ථාවලදී ඒ ප්‍රශ්නෙත් තියෙනවා. මොකද සමහරක් ට්‍රාන්ස්පෝර්ට් කරන්න තියෙන ප්‍රශ්නත් තියෙනවා. ඒකට ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. ඒ ඔක්කොම ප්‍රශ්න රජයේ විසඳන්නට අවශ්‍යයි නේ. දැන් පළාත්වල විසි කරනවා නම් සමහරක් පළාත්වල හිඟයි නේද? ඒක විසඳන්න ඕන රජය. එහෙම නේද? මම ඒක තමයි කියන්නේ. ඉතින් ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙනවා. අපි ඒවලින් පැනලා ගිහලා නැහැ නේ. අපි ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් සමහරක් අංගලදී ඒ ප්‍රශ්න 100%ක්ම විසඳන්න බැරි වෙන්නේ තියෙන වාතාවරණයත් අපිට මේ කටයුතු කරන්න වෙන නිසා. නමුත් ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. දැන් පාලන මිලවල් හඳුන්වලා දෙනවා. පොල් ගෙඩියේ ඉඳන්ම පාලන මිලවල් හඳුන්වලා දෙනවා. නමුත් ඒව නැහැ. ඒව වෙන්නේ නැහැ. සහල් වලට පාලන මිලක් කියනවා වෙන්නේ නැහැ. ලොකු ලුණු වලට රුපියල් 100යි කියනවා. ඒ වෙන 280ක් වෙනවා. අද වෙන ලොකු ලුණු සාමාන්‍ය වෙනදපලේ. දැන් මම අහන්නේ මේ කොවිඩ් වසංගතය හමුවේ කියන එකට රජයට මේ යම්කිසි සාධාරණත්වයක් තියෙනවා. එළඹෙන අයවැය ගැන කතා කරමු. නොවැම්බර් අයවැය ඔබතුමා කිව්ව සහන. හරි.
මේ වගේ කෙටි කාලීන එදිනෙදා ජීවිතයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. ඒ ගැන ඔබතුමාලා මේ අයවැය සකස් කරන වෙලාවේ කතා කරා. ඔව් අනිවාර්යයෙන්ම කතා කරා. අපිට දැන් වෙලා තියෙන්නේ සමහර තැන්වලදී මේක සමස්තයක් හිතට බලන්න පුරුදු වෙන්නට ඕනේ පාඩුව. දැන් මම දැන් මුලින්ම කිව්වා වගේ දැන් යම් කිසි පුද්ගලයෙක් නායකයෙක් අරන් තිබුණා නම් අපි මම පොඩක් ඒකට එන්නේ මොකද මමත් මේ සබ්ජෙක්ට් එක ගැන සෑහෙන මේ අධ්‍යයනය කළ තියෙන නිසා අපි මේ මේවා ගැන ඔක්කොම එකට බලන්න ඕන නිසා. දැන් නායක අරගත්ත පුද්ගලයෙක්ට ලක්ෂයක් අඩු වෙනවා නම් ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ ලක්ෂය ඉතුරු වෙනවා. නැත්තම් ගිය වෘද්ධයේ ඒක ගෙවලා තිබුණේ. දැන් මේ ලක්ෂය ඉතුරු වුණාම අපරක් වෙලාවට 280 ගානේ ගත්තම එච්චර ලොකු පාඩුවක් සිදු වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මම ඒක මේ දහසට කරුණක් හැටියට කියනවා නෙමෙයි. මේ සමස්තයක් හැටියට බලද්දී තමයි කියන්නේ අපි අරක ගැන කතා කරනකොට මේක ගැන කතා කරන්නේ නැහැ. අරක අඩු වුණා ඔව් ඉතින් ඒක අඩු වුණා කරන්න දෙයක් නැහැ ඒක වැඩක් නැහැ එනකොට අද මේ දෙහි ගෙඩියේ වැඩි වෙලා තියෙනවා කියලා කියනවා ඉතින් අපි මේක බලන්නේ ප්‍රොෆෙෂනලි බලනවා දැන් ඩිපාර්ට්මන්ට් ඔෆ් සෙන්සස් එකෙන් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේවා අයිටම්ස් 443ක් බලනවා මේ පානක මමත් ඒ ගැන සැලකිලිමත් වෙනවා මම සැලකිලිමත් වෙලා බලනවා මොනවද වැඩි වුණේ මොනවද අඩු වුණේ කියලා වැඩි වුණේ අඩු මොනවද අඩු වුණේ කියලා බලද්දී අපිට තේරෙනවා සමහර කාලවලට 106යි කියලා කියන්නේ උද්දම්මණය සමහර කාලවල අඩු වෙලා තියෙනවා අපි අඩුවෙච්ච ඒවා ගැන කතා කරන්නේ නැති වෙන නිසා තමයි අපිට සාමාන්‍ය මාධ්‍යයෙන් අපි ඔක්කොම කතා කරන්නේ වැඩි වෙන දේ ගැන. එතකොට අඩු වෙන දේ ගැන අපි බැලුවොත් සංඛ්‍යා ලේඛන අනුව ප්‍රොෆෙෂනලි විද්‍යාත්මකව බැලුවම මෙන්න මේච්චරයි සිදු වෙලා තියෙන්නේ. අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වරට හැම එකක් අයිටම් එකක්ම බලන්න යනකොට අඩුයි, අමාරුයි. ඉතින් ඒ නිසා අපි ඒ తත්වය නොවෙන්නට කටයුතු කළ යුතුයි. ඉතින් මෙහෙම කරද්දී මම තියෙන ඔබතුමා කියන එක මම මේ සැහැල්ලු කරනවා නෙමෙයි. එළඹෙන අයවැයෙන් යම් සහනයක් ඒ වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ලැබෙයිද? අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මේ මට්ටමක තියෙන්න ඕනේ නිසා තමයි අපි දැකලා තියෙනවා බොහෝ අවස්ථාවලදී ධම්ම ආකාරයකින් ජනප්‍රිය නොවුණත් මේ සීමාවල් පත් කරලා තියෙන්නේ මේ පොල් වලට දැම සීමිත මුලක් මිලක් ඒ වගේ කරන්නේ ආණ්ඩුවක් සාමාන්‍යයෙන් ඒ අරමුණ තියෙන නිසා සමහරක් වෙලාවට ඒක කරන්න යනකොට ආණ්ඩුවට යම් ආකාරයකින් අපකීර්තියක් එනවා ජනප්‍රියතාවය අඩු වෙනවා ඒ වුණත් ඒක කරන්නේ කෙරුවේ ජනතාව ගැන හිතලා තමයි ඒක කරලා තියෙන්නේ ඉතින් මං හිතන්නේ ඉදිරියේදීත් අපි එහෙම මේ කරන්නට සිදු වෙයි විරුද්ධ දේශපාලඥයෝ කියනවා මේ ආණ්ඩුවට දැන් ඉදිරි ණය ගෙවා ගන්න බෑ අපේ ණය වාරිකය ගෙවන්න අපිට දැන් මේ සල්ලි නැහැ මහා භාණ්ඩාගාරේ සල්ලි නැහැ කොහොමද මේ ණය ගෙවන්නේ කියලා ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවද අපේ රට විදේශ වලට වෙලා තියෙන ණය ප්‍රමාණය දැන් ගෙවා ගන්න බැරිද ණයයි පොලියයි දෙකම ගෙවන්න බැරි තැනකද ඉන්නේ රට ඒගොල්ලෝ ඒ ගැන හොඳටම දන්නවා විපක්ෂය මොකද ඒගොල්ලෝ තමයි ඒ කාර්යයම් කරේ මම එක උදාහරණයක් දෙන්න දැන් මම ආසයි ඔබතුමා මේ ප්‍රශ්නේ අහපේ ගැන මොකද ඔය කියන කතාවල් එක්ක මේ මට සංඛ්‍යා ලේඛන පිටක පෙන්වලා දෙන්න බෑ මම ඔය පිළිබඳව සෑහෙන මේ කටයුතු කළ තියෙන නිසා දැන් 2006 සිට 2014 දක්වා අවුරුදු 9ක කාලය තුලදී අපි ස්වෛරිය බැඳුම් කර හරහා ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ඒ කියන්නේ මිලියන 7000ක් පමණ ණයට අරන් තිබුණා මිලියන 7000 ඒ කියන්නේ අවුරුදු 9ක කාලය තුලදී මේ ඔය කියන කට්ටිය මාර්තු මාසයේ 2018 අප්‍රේල් මාසයේ සිට 2018 අප්‍රේල් මාසයේ සිට 2019 ජූනි මාසයේ දක්වා මාස 15ක කාලයක් තුරදී මාස 15යි ඒ මාස 15 කාලය තුරදීත් ගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 7000. ඉතින් ඒ නිසා ඒ අය ඔහොම කියන එක සාධාරණයක් තියෙනවා. මොකද ඒ අය දන්නවා ඒගොල්ලෝ කරපු දේ. ඉතින් ඒ අය දැන් කියනවා මේ අපි මෙහෙම මේ දැන් අපිට අර්බුදයක් තියෙනවා කියලා. අර්බුදයක් තියෙන බව අපි පිළිගන්නවා. ඒ වුණාට ඒ අර්බුදය අපි ජය ගන්නවා. මොකද අපි ඒ ගැන දැන් බොහෝම අල්පනාකාරීව විද්‍යාත්මකව අපි දැන් ඒකට කටයුතු කරගෙන යනවා. ඉතින් දැන් ওই තිබිච්ච ප්‍රශ්නය ගැන අපි තීරුම් අරන් තිනවා. අපි දන්නවා මෙහෙම එකක් මේ උගුලක් අටවලා තියනයි කියලා මේගොල්ලෝ. ඒතර දැන් රජය ගත්තට පස්සේ උගුල අටෙව්වට පස්සේ අපි දන්නවා උගුල මෙතන තියනයි කියලා. ඉතින් ඒ උගුල ගැන අපි මේ හොයාගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් මම එක මේ අනාවැකියක් සහ එක පොරොන්දුවක් දෙනවා. අපේ ණය බරතාවය අපි පාලනය කරගන්නවා. මේ 2020 වසරේදී ඒක පාලනය කර ගැනීමට ගාක් අපාරු වුණා. මොකද අපිට එන ආදාය මාර්ග බොහෝ විට අඩු වෙලා තිබෙනවා ඒත් එක්කම අපිට තිබිච්ච වේදන් වැඩි වෙලා තියෙනවා අපිට වැඩිපුර බිලියන 242ක් ගෙවන්න සිදු වුණා කොන්ත්‍රාත්කරුවන්ට මේ අය නොගෙවපු මුදල් ඒ
කියන්නේ ඔබතුමන්ලා දන්නවා 2020 පටන් ගන්නකොට රටේ තිබිච්ච සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබුණා. ලොකු කුඩා මධ්‍යම පරිමාණයේ සියලුම කොන්ත්‍රාත්කරුවන් වැටිලාම තිබුණා. එක්කෙනෙක්ටවත් ඔළුව උස්සන්න බැරි වෙන තත්ත්වයක් තිබුණා. ඒ මොකද රජය සල්ලි ගෙවලා තිබුණේ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බෙල්ල ළඟට වෙනකම් මේ හිර වෙලා තිබුණා මේ ණය අරගෙන ඒ අයට ආගිය අතක් නැතුව තිබුණා. ඒ ආයතන දෙන්න තිබිච්ච මුදල් ටික අපි කොහොමරි කරලා ගෙව්වා. අමතුනේ ඉන්නේ කොවිඩ් ප්‍රසංගතයේ ඔකේටම තියෙන ප්‍රශ්නයක් නිසා මගේ අවසාන ප්‍රශ්නේ දැන් අපේ රටට එහෙම ණය ගෙවා ගැනීම අරුබුදයක් තිබෙනවා නම් අපිට ජාත්‍යන්තරයෙන් ඒ කියන්නේ මූල්‍ය සමාගම් වලින් ඒ ණයගත්තු රාජ්‍යන් වලින් සහන කාලයක් ඉල්ලා ගන්න බැරිද? ඔබතුමන්ලා මේ රටේ මිනිසුන්ට සහන දෙනවා වගේ බැංකු වලින් ගත්ත ණයගත්තුන්ට සහන දෙනවා වගේ රටක් විදිහට අපිට ජාත්‍යන්තරයෙන් සහන කාලයක් ණය ගෙවා ගැනීමට පොලිය ගෙවා ගැනීමට මේ රජයේ විදිහට ඉල්ලා ගන්න බැරිද? ඔබලා ඒ සඳහා කටයුතු කරනවද? තාවත් හොඳ කතාවක් තමයි ඔබතුමන් කිව්වේ කෙටි කාලයකට මම කියන්නට අවශ්‍යයි මේක ඔබතුමා හරියටම කිව්වා වගේ මේක මේ ශ්‍රී ලංකාවට තියෙන ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මේක බොහෝ නැගියන රටවලට තියෙන ප්‍රශ්නයක් ඩෙවලොපින් කන්ට්‍රීස් වල තියෙන ප්‍රශ්නයක් ඒ කියන්නේ දිනුනීමේ පවතින රටවලට තියෙන ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා ඒක සාමූහික බල්ලා ග්ලෝබල් ප්‍රොබ්ලම්ස් නී ග්ලෝබල් සොලියුෂන්ස් ඒ කියන්නේ එක රටකට පමණක් නෙමෙයි මේ සොලියුෂන් එක ඉවිය යුත්තේ ඒක සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙටම තියෙبيه යුතු මේ විසඳුමක් වෙන්නට ඕනේ ඔබතුමා කිව්වා වගේ විරාමයක් අවශ්‍යයි. ඒ කියන්නේ විරාමයේ ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි මේගොල්ලෝ දිය යුත්තේ. සියලුම රටවලට දෙන්නට ඕනේ මේ විරාමය. ඉතින් ඒ ගැන මම විශේෂ ඉල්ලීමක් කරලා තිනවා. මට ඉස්සරින් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ ගැන කතා කරලා තිනවා. අපි කියලා තිනවා ලෝකෙට මේ වගේ සහන ක්‍රමවේදයක් ලබා දෙන්නට අවශ්‍යයි. මට මතකයි ඔවැනි සහන ක්‍රමවේදයක් ලබා දුන්නා ලෝකයේම මේ ග්ලෝබල් ෆිනෑන්ෂල් ක්‍රයිසිස් එක වෙලාවේදී. දැන් ඒ කාලෙදී ඒක කෙරුවා. සුනාමියකින් පස්සේ ඒ සුනාමියකට බැටකාපු ඔක්කොම රටවල් වලට යම් කිසි සහනයක් ලබා දුන්නා. අද එවැනි තත්ත්වයක් නැහැ. අද ඒගොල්ලෝ මේකින් පොලිටික්ස් කරන්න හදනවා. එක එක රටවල් වලට එකින් එක කැඳවලා ඒ අයට යම් යම් ආකාරයකට මේ දෙන්න ඕන අයටයි නොදෙන්න ඕන අයටයි යම් විවිධ ආකාරයකට ඒක කරන්න හදනවා. ඒක වැරදි. ඒක මමත් කියලා තිනවා IMF වගේ ආයතන වලට තියෙන්නේ පොලිටික්ස් කරන්න නෙමෙයි. ඒ අයට තියෙන්නේ Tamange කටයුතු හරියාකාරව මුළු ලෝකෙටම සාධාරණ වෙන විදිහට කරන්න. මොකද එක්කෙනෙක්ට මේ ප්‍රශ්නයක් වතු වුණොත් ඒ ප්‍රශ්නේ එයාට විතරක් නෙමෙයි. කොවිඩ් වසංගතය වගේ තමයි. ලෝකයේ එක රටකට ණය අර්බුදයක් ආවොත් ඒ ණය අර්බුදය අනිත් රටවල වලට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ නිසා ඒ අය ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් කාටක්වත් ඒ වගේ තත්ත්වයක් නොවෙන්නට නම් ඒ සියලු දෙනාටම ඒ ආකාරයට මේ විසඳුමක් හොයලා දෙන්නට ඕනේ ජාත්‍යන්තර විසඳුමක්. ඉන්ටර්නැෂනල් සොලියුෂන් එකක් එන්න ග්ලෝබල් සොලියුෂන් එකක් එන්නට ඕන. ඉතින් ඒ එතනට කිරීමටත් අපි මේ දැනටමත් මේ IMF එකට World Bank එකට අපි ඒ කරුණ පහදලා දීලා තියෙනවා මේක සිදුවේ යුතුයි කියලා. අනිත් රටවලුත් ඒක කරලා තියෙනවා. SAARC සංවිධානයක් හැටියටත් මම හිතන්නේ ඒ ගැන දැනටමත් කටයුතු කරගෙන යනවා. කවදා හරි මේ නුදුරු අනාගතයේදී එහෙම සිදුවේ කියලාත් අපි බලාපොරොත්තු වෙමු. හොඳයි ඉතාල වටිනා සාකච්ඡාවක් හැමතුමනි මම ඔබතුමත් එක්ක මේ ලයිව් පැවැත්වුවේ නමුත් කාලය හරස් වෙනවා මට දෙමින් යහට ඔබතුමාගේ මේ ප්‍රශ්න කිහිප කරන්නට බෑ නමුත් මම බලාපොරොත්තු වෙනවා නැවතත් ඉතා කෙටි දිනයකදී මෙවැනි සාකච්ඡාවක් ඔබතුමත් එක්ක මේ ආකාරයෙන් පවත්වන්න ඒ නිසා මම ඔබට මේ වෙලාවේ අපිත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වීම ගැන හිරු ඇත්ත වැඩසටහන වෙනුවෙන් ඔබතුමන්ට මේ ලයිව් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි පානුක ඔබතුමාගේ ප්‍රශ්නයට මම හරි සතුටුයි මේ විග්‍රහයක් කරගන්න පුළුවන් වීම ගැන බොහොම ස්තුතියි ඔබතුමාට මේ මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව හොඳයි අපි නැවතත් මේ වෙනස සාකච්ඡා කරමු ඇත්ත උණුසුම් වීඩියෝ එසෙමින් බලා ගන්න Hero News YouTube channel subscribe කරන්න